ඔන්නිතින් වෙනදා වගේම ශෂීවිත් මාස් කිචන් එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අපිට ටික දවසකට වීඩියෝ එකක් දාන්න බැරුව ගියා. තිබුණ කාර්යබහුලත්වයත් එක්ක වීඩියෝ එකක් කරගන්න ලැබුණේ නැහැ. අද අපි අරගෙන ආවේ ඔයගොල්ලන්ට අලුත්ම රෙසිපි එකක්. මඤ්ඤොකා ඩෙවල්. මේක ගෙදර තියෙන අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් ඉතාමත් තික්මන්ට ලේසියෙන් පාසුවෙන් ඒ වගේම ගොඩක් රසට හදාගන්න පුළුවන්. වෙනදා වගේම මාස් ලෑස්ති වෙලා ඉන්න ඔයගොල්ලන්ට මඤ්ඤොකා ඩෙවල් එකක් හදන හැටි කියලා දෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔව් ශෂී. එහෙනම් අපි බලමු අපට අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවද කියලා. අපට අවශ්‍ය වෙනා මෙතන මඤ්ඤොක්කා. මම මෙතන අරගෙන තියෙනවා කැලිමිරිස්, සුදු ලුණු, ලුණු කුඩු. මම මෙතන අරගෙන තියෙනවා කරපිංචා, සෝස්, පිරිසිදු පොල් තෙල්. වල පොල් තෙල් ගැද්දි අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. තාම මම මෙතන අරගෙන තියෙනවා බීලුණු රවුමට කපලා ඩෙවල් එකට ගන්න විදියට. ආයෙ මම අවමිරිස් දෙකට පල්ලා අරගෙන තියෙනවා. ආයෙ මම අරගෙන තියෙනවා රම්පේ. අපි මුලින්ම භාජනයේ ලිපේ තියාගෙන එකට මඤ්ඤොක්ක ටික එකතු කරලා ඒකට වතුර ටිකත් එකතු කරලා අපි ඒකට ලුණු කුඩු ටිකක් දාලා මඤ්ඤොක්ක ටික මුලින්ම අපි තඹ ගන්නවා. මේ තියෙන්නේ අපි තඹ ගත්ත මඤ්ඤොක්ක ටික. අපි මුලින්ම පොල් තෙල් ටික දැන් එකතු කරගත්තා. අපි ඒකට දැන් මෙන්න මේ විදියටයි අපි එකතු කරගන්නා සුදු ලුණු ටික. අපි ඒකට මේකතු කරගන්නා මේ රම්පේ ටික. කවලම් කරලා අපි ඒකට මේකතු කරගන්නා මෙන්න මේ විදියට කරපිංචා ටිකක් අපි ඒකට මේකතු කරගන්නවා. අපි දැන් සුදු ලුණු රම්පේ කරපිංචා එකතු කරගෙන තියෙන්නේ. අපි දැන් ඒකට මේකතු කරගන්නවා මෙන්න මේ විදියට පොඩියට කපාගත්ත අමිරි කරල් එක මම දෙකට පල්ලා තමයි අරගෙන තියෙන්නේ. මම ඒකත් මේ විදියට එකතුම එකතු කරගන්නවා. ඉන්ද්‍ර හැම වෙලේම මධ්‍යම ප්‍රමාණය තියාගන්න නැත්නම් කරවේ. අපි දැන් බීලුණුත් මම රවුමට කපාගෙන අරන් තියෙන්නේ ඩෙවල් එකට ගන්න විදියටම. ඉතින් අපි ඒ ටිකත් මේකටම එකතු කරගන්නවා. දැන් අපි ඒකට එකතු කර ගන්නවා මෙන්න මේ ගත්ත කැලිමිස්. කැලිමිස් කුඩු ටිකක් අපි මේකට එකතු කර ගන්නවා. ඊට පස්සේ දැන් අපේ ලුණු ටික හොඳට මැරිලා තියෙන්නේ. දැන් අපි ඒකට අපි තම්බලා ගත්ත මඤ්ඤොක්කා ටික අපි මේකට එකතු කර ගන්නවා. चिली सोस मंजो कड़े बल पील ගොඩක් සුවඳයි හරිම රසයි. ඔයාලත් මේක ගෙදරදී හදලා ඔයාලගේ පවුලයාත් එක්ක රස බලලා ඔයාලගේ අදහස් අපිත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේම තවත් අලුත් රෙසිපි එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් අද අපි සමු ගන්නවා. අපි වීඩියෝ එක නරඹුවට ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. වීඩියෝ එක හොඳයි නම් ඒකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම අපේ channel එක subscribe කරන්න කියලා ඉල්ලනවා. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් වේවා.